අනුතර ගුරුවරයෙක් විශාල වශයෙන් ජනතාව කේතරාසි වෙලා තිනවා අපේ වෙන්නේ ගෝධිය ගෝධියට එහා පාලම ළඟ ඉඳන් තමයි මේ සෙනඟ ජන සම්විපාදයේ අනුතරව තෝර කරලා තින්නේ මොකද මේ ඉහළ යන බඩු මිලත් එක්ක ජනතාවට ගලා ගන්න බැරි විදිහට අද මේ ජනතාව එළියට බහලා තින්නේ අපි එදා එළියට පස්සේ 1983 ශිෂ්‍ය වශයෙන් අපි වැස්සේ මොකද එදා ජීඑල් පීරිස්ගේ දවල පත්‍රිකාවට එරෙහිව දවල පත්‍රිකාව කියන්නේ මෙරටේ නිදහස් අධ්‍යාපනයේ විකුණන පණතක් ඒකට එරෙහිව තමයි අපි එළියට බැස්සේ එදා ජීඑල් තමයි ඒක පීඩාධිපති ඒ ජීඑල් පීරිස් ප්‍රොෆෙසර් හලිත සිල්ලවත් එළියට දැම්මා හතරා ගන්න එළියට දැම්මා ඒ නිසා අපි මේ අධ්‍යාපනයේ විකුණනකොට අපි විරුද්ධයි පොතලාවල කියන්නේ राजपक्ष ලංකාව පුරා හැම තැනකම ඔබට ගහගන්නවා ඒක නිසායි අපි කියන්නේ ඔය පොතනාවල විශ්වවිද්‍යාල මීඩියට රාජපක්ෂ විශ්වවිද්‍යාල පීඨය කියලා දාගන්න අදත් මේ ගේන්න හදන්නේ වක්‍රානුකූලව ඔය පොතනාවල අධ්‍යාපන පීඨය ඒ නිදාස් අධ්‍යාපනයේ මලගමට ඒ මලගමට විරුද්ධව තමයි මේ ජනතාව ඉන්නේ නමුත් මේ වෙනකොට සියලුම දේවල් රටේ අසාර්ථකයි ගොවියට පොහොර නැහැ ඊවරට මාළු නැහැ ඒ වගේම කිසිම දෙයක් අසාර්ථක වෙනකොට මුන්ට උත්තර නැහැ. ඒක නිසා ජෝසප් ස්ටාලින් ලතු පිරිසක් මේ මර්ධනය කරන්න හදන්නේ. මර්ධනයට බය නැහැ. මර්ධනය වල අකුල ගන්න ඕන. ඒ අකුල ගන්න කියලා තමයි අද මේ ජනතාව පාර වැහලා ඉන්නේ. අද පොලිසිය නිලධාරීන් සීරුවේ සිටිනවා. ඔයගලන්ට පේනවා. අපි බය නැහැ මහත්තයෝ. ඉරගෙවල් කීයක ගියත් අපි අධ්‍යාපනය විකුණන්න දෙන්නේ නැහැ. අධ්‍යාපනය තමයි ලංකාවේ තියෙන හොඳම දේ. මොකද මේ වෙනකොට ඔගොල්ලෝ දන්නවා ලංකාවේ ප්‍රධාන ආදායම මොකද්ද? ගෘහ සේවය වහල් වෙනදාම අපි වහල් වෙනදාමෙන් මිදෙන්න ඕනේ නැද්ද? ලෝකේ රටවල් වල අපිව හඳුන්වන්නේ මොකද්ද? නෙහිලඟ රට, බොලෑ රට තමයි 16 සපේන රට කියලා. මේ ටේපල් රබර් නෙමෙයි අපේ ජාතික ආදායම. වහල්කම එකෙන් ගැලවෙන්න නම් අධ්‍යාපනයට වැඩි වටිනාකමක් දෙන්න ඕන. අද දුප්පත් පිරිසට අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් නැති වෙනවා. මේ අධ්‍යාපන විශ්වවිද්‍යාලේ පෞද්ගලික කරේ පනත යටතේ ඒක කෝට් සිටි පනතර මේක සම්බන්ධ කළා. විදා සත්‍යාපනේ මලගම වෙන්න හදනවා ඒකයි ජෝසප් ස්ටාඩිල්ලා දිවි පරදු වලට බල අපිත් එක්ක සැකල කරේ අපි හෙට අනිද්ද වෙනකොට මේ රටේ සියලුම ජනතාව පාරට බස්සනවා මේ පාරට බස්සලා බොලට ඔය විදා සත්‍යාපනේට අත තියන්න දෙන්නේ නැහැ අත තියන්න දෙන්නේ නැහැ කියන එක අපි කියනවා ඔය ජීඑල් පීරිස් ගත්තොත් එතුමා විකුණුපේක තමයි කරේ එදා ඉදරම විකුණුපේක කරේ එතුමාගේ තමයි ඔය ගල්සාදු කම්පැනි පාන් කම්පැනි ඒවත් එක්ක මහා ගෙදර තිබුණේ පාන දුරේ ඒකත් එක්ක එතුමා විකුණලා දැන් විකුණන්න දෙයක් නැහැ දැන් එදා ඉදලා අධ්‍යාපනය වික්ක මේ නිදාස් අධ්‍යාපනය විකුණන්න අපි ඉඳ දෙන්නේ නැහැ ඒ නිසා තමයි මේ ජනතාව අපි ජනතාව වීදි බහලා තින්නේ මම ජනතාව ඒක තමයි අනුතර ගෝධිය ගාව ඉඳලා අර සේන කොමලන එක් කාර දක්වා මේ ජනතාව වීදි බහලා දිනවා අපි බොලට කියනවා අකුල ගණෙව් මර්ධනකාරී නීති අකුල ගණෙව් සටන් නොදෙව් අපි සටන් නොදින්න ඕන සහෝදරයා සටන් නොදින්න ඕන සටන් නොදිනා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන එහෙනම් ටොක් විත් ලාල් මාව සබ්ස්ක්‍රයිබ් කරගන්න ජය වේවා